close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go through the wastelands, through the highways, till my shadow turns to sun rays. Utara ganang ona teacher dramiya ginath thiyena monawada me temthi me alewi mokadda me oh mini pettiya kadeyuwa hondi mini pettiya balawama kiyak tika putala ganang karan Nah, ya, oh ya, ada yang minat sekarang. Ini teacher.
එහෙනම් ඇදේ වෙනස් වුණාද මේකේ ප්‍රමාණය වෙනස් වෙලාද පුතේ? නවය වෙනස් වෙලාද? සංඛ්‍යාව වෙනස් වෙලා නැහැ. ඔන්න ඕක තමයි අවිචකතාවය කියලා කියන්නේ මෙතනදී. තේරුණා? නවයමයි සංඛ්‍යාව නවය තව ඇදයකට අපි වෙනස් කරා. මේ නවයම සංඛ්‍යාව තමයි වෙනස් කරේ. එහෙනම් අර විදුරුවේ ඒ වතුර ටික වගේ තමයි නේද? ඈ? ඔව් කප් එකේ වතුර වෙනස් කරා නේද? ඒක වෙනස් වුණා නේද? මෙන්න ගිනි පෙට්ටි ටික දැන් හැඩය වෙනස් වෙලා. ඔය ගිනි පෙට්ටි හැඩය වෙනස් වුණාට නවය කියන සංඛ්‍යාවේ වෙනසක් නවය කියන සංඛ්‍යාවේ ගිනි පෙට්ටි නවයේ සංඛ්‍යාව වෙනස් වුණේ නැහැ. එහෙනම් මේ ගිනි පෙට්ටි ටිකම පුතේ අපි හැඩයකට තියමු ඔන්න. ආයි බලමු අපි ඔය නවයම තව හැඩයකට තියමු. ඔතනත් හැඩයක්ද නැද්ද? හැඩයක්ද නැද්ද? මෙහෙම 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 ඉස්සෙල්ලා දිගට කිව්වා ගිරි පෙට්ටි ටික. ඒ පාර ඊළඟට කිව්වා මෙහෙම තුනකට නේද? පෙළි තුනකට. දැන් කොයි අඩේද? මෙහෙම ගියා ඉහළට ගියා මෙහෙම ආවා. මෙහෙම ගියා ඉහළට ගියා මෙහෙම ආවා. දැන් මෙන්න මේ ගිරි පෙට්ටි කීයෙන්ද පුතේ අපි මේ වෙනස් කරේ? ඒ නවය නවය කියන ගිනි පෙට්ටි නවයකින් තමයි මේ හැඩේ වෙනස් කරගෙන ආවේ. නමුත් එතන මෙතන වෙනස් නවය සංඛ්‍යාව වෙනසක් වුණාද නැහැ. සංඛ්‍යාවේ වෙනසක් උනේ නැහැ. අන්න වෙනසක් උනේ නැහැ. ඒක නිසා තමයි මේ අවිචකතාවය කිව්වේ නේද? එකේ පන්තියේ දරුවන්ට කිව්ව වචනේ ඩිංගක් උරුණක් ඇති නේද? අපි මේ ගිනි පෙට්ටි නවයේ කීප විදියකට තියන්න පුළුවන් දැනගත්තම ඇති පුතේ. තව විදියක් බලමු. එහෙනම් අපි මේ පැත්තට ගන්න පාරක් විදියට මොන තව විදියකට අන්න බුදුහම් මෙන්න මේ මෑඩයක් නේ තියෙනවනේ ලෑල බලන්න. මෙහාට ගියා, ඉහළට ගියා, මේ පැත්තට ගියා. ඒ ගිනි පෙට්ටි නකියේ ගත්තේ නවය. මේ ඉරක් වගේ යන්න කීයේ ගත්තේ ගිනි පෙට්ටි නවය. මේ මුලට තුන තුන කිව්ව කීයේ ගත්තේ ගිනි පෙට්ටි නවය. මේ ඇඩේට ගත්තා ගිනි පෙට්ටි කීයේ තිබ්බේ නවය. පුතේ කතා කරන්න නැතුව කියදේ ආගෙන හිටියද? ආ දැන් පුතාලට පුළුවන් නම් කියලා එහෙම ඉන්නව නම් පුතාලා ගෙදර මල්ලියෙක් එහෙම ඉන්නව නම් මේ අම්මලා ඔය සබන් පෙට්ටි එහෙම ගොඩ ගහලා තියලා ඇති. එකතු කරලා තියලා ඇති නේද? පෙට්ටි එක දාලා ෂොපින් කවර් එක දාලා තියලා ඇති. අන්න එහෙනම් ඒ වගේ පෙට්ටි අරගෙන පෙට්ටියක් නවයක් අරගෙන මේ වගේ පුතේ පුතාලා හදාගන්න නිර්මාණ කරන්න. ඔව් ඒ පුතේ එහෙම නැත්නම් ගිනි පෙට්ටි අරගෙන උනත් සමාන. දැන් මේ මම පෙන්නන්නේ පුතාලා ඉගෙන ගන්න මේනේ. ඒ කියන්නේ සංඛ්‍යාවේ වෙනසක් තියෙන්නේ ඇදය පමණක් වෙනස් වෙනවා. ඒක තමයි අපි අවිචලතාවය කියලා කියන්නේ. පුතාලට තියෙන ගණන් පාඩම. ඒ වුණාද ඉතින් මේක කරනකොට විනෝදයි නේ? විනෝදේ ගෙදරදි ඇද ටික අර මතකෙන් කරන්න නේද? කෝච්චිය වගේ තියන්න නේද? තේරුණාද පුතේ? ඔන දැන් ගිනි පෙට්ටි හැඩ රටා මේ වගේ ඒ නවය පිහැරෙව්වා. කීප පැත්තකට හරවලා විවිධ හැඩවලට කියලා අපි ගොඩ නැගුවා. වෙනස් කරා නේද? ඒක තමයි දැන් ඒ කොච්චර වෙනස් කරත් පුතේ මේ අගය ගිනි පෙට්ටි නවය කියන අගය වෙනස් වුණේ නැහැ. හරි නේ?
දැන් පුතා අලවට මම වැඩක් දෙන්නද? ගෙදර දී පුතේ මේ වගේ කපා ගන්න ඕනෑම එකම පාටකින් ඩොට්. හරිනේ? දැන් ඔන්න මම තව එහෙනම් කියන්න. ඒ වගේම මෙන්න මේ වගේ මම මේ ටොනි පියනක් පුතේ ටොනි පියනක් අරගෙන බීම බෝතලේ පියනක් අරන් මම මේ පුතාලට පේන්නේ නැති අඳ ෆෝන් එකට මේ මැදින් රතු පාට රවුමක් කපල පොඩ්ඩක් ඇලෙව්වා. එහෙනම් දැන් පුතාලට මේ ඇඩයම අරගන්න හෝ වෙනත් ඇඩයකට මං මෙතන ගන්නවා බීම. මෙන්න බලන්න බී 1යි 2යි 3යි 4යි 5යි 6යි හන්දේ 6යි මේ 6න් අපි එහෙනම් මේ විදිහට ගොඩ නගමු නේද මේ වගේ 6 වෙනස් නොකර බීම මූලි 6න් 6 වෙනස් කරන්නේ නැතිව අපි හදමු තවත් පොඩ්ඩක් දැන් මම මෙතන තියන පොඩ්ඩක් බලන්න පුතේ මම බලා ගන්න පුතාල ගණන් කරන්න පුතේ ටීචර්ගේ අතේ ටොනි පියන් කීයද කියලා දෙක මාත් එක ගණන් කරන්න ගණන් කිරීමත් උරු වෙනවා මෙතෙන්දි පුතේ තුන හතර පහ හය මේ පුතේ මගේ උපායම මේවා හොඳේ මේ නිර්මාණ මගේ මේවා හොඳේ පුතාලට ඉතින් මං කල්පනා කරා කොහොමද දැන් පේන්නත් එපා ය නේද ඒක නිසා මේ උපක්‍රම භාවිතා කරලා තමයි මිතින් එක එක උතාරට මේව දෙන්න ඔළුවට දෙන්න මහන්සි වෙලා මම මේව කරන්නේ උදේ ඒක නිසා පුතේ වෙන වැඩ කරන්න නැතුව තා වැඩි වේර නැහැ ටික වෙලාවයි උදේ ඒක නිසා චුට්ට බලාගෙන ඉන්න දැන් මෙන්න පුතේ 1 2 3 4 5 6 ටොනි පියන් කීයක් තියෙනවයි 6යි. ගිනි පෙට්ටි 9ක් වගේ මම දැන් ගත්තේ මෙතන ගිනි පෙට්ටි 9ක් වගේ මෙතනදී මං ගත්තේ ටොනි පියන් 6යි. ටොනි පියන් 6 යොදාගෙන 6 ඉලක්කම 6 තියෙන අගේ සංඛ්‍යාව වෙනස් නොවන විදියට අපි මෙහෙම තියමු තවත් වැඩයක්. ඕන දැන් 6 පේලි 2කට පිරුවා. ඔන්න දැන් තවත් ඇඩයක් නේද මේ මෙහෙම ගත්තන් තව ඇඩයක් ඔන්න දැන් මෙහෙමත් පුළුවන් නේ පුතේ නේද ඔන්න බලන්න හරියට නිකන් අර ඇමීබා වගේ නේද ඇමීබා කියලා තින්නවා පුතේ අන්නේච්චෙන් බලන පොඩි සතේ එයාගේ එයාගේ ප්‍රමෙන් මෙහෙමයි චුත් අන්නේච්චෙන් බැලුවා උඩා සත් උඩා ලොකු පන්ති වලට ගියන් දැනගන්නේ නැහැ කි අන්නේච්ච කියන්නේ මේ උඩා දේවල් ලොකු කරලා බලන කණ්ණාඩිය ඔය කණ්ණාඩියෙන් බලනකොට මේ චූටියට පේන සතේ එයා තමයි ඇමීබා කියලා කියන්නේ ඔන්න ඔය කෑ ඔය විදිය තව වෙලාවකට ඕම වෙනවා තව වෙලාවකට ඕම 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 යයි ඔය විදිය. එහෙනම් මෙයාගේ පරිමාණය ඇඟේ තියෙන පරිමාණය මොනම කරත් වෙනසක් වෙන්නේ නැහැ. මට හිතෙනවා දැන් මෙන්න මේ දේත් ඒ වගේම තමයි.
ඔව් මේ හැඩය වෙනස් වෙන්නේ නෑ වගේ මෙතනත් පුතේ ඒ කියන්නේ දැන් මේ හැම කුටිය මාස් කුටියක් කියලා හිතන්නකෝ ඒ මාස් කුටිය කොයි අතට හැරෙව්වා මේකේ ප්‍රමාණයේ වෙනසක් සිද්ධ වෙන්නේ නෑ එහෙනම් මෙතන සංඛ්‍යාව 6 කියන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නෑ ඕක තමයි අපි දැන් මේ ඉගෙන ගත්ත අවිචරතාව කියලා කියන්නේ දැන් මොන ඉලක්ක හරියට නිකන් කීය ඉලක්කම වගේද පුතේ කීය ඉලක්කම වගේද හත ඉලක්කම වගේ නේද ඔන්න දැන් මෙතන ටොනික් පියන් තියන්නේ කීයද 6මයි පේලි දෙකට තිබුණා දැන් තියෙන පේ හතේ ඉලක්කම වගේ නේද දැන් ওই ටික මෙහෙම පුළුවන් ගායිරක් වගේ අපි දිව්වා මෙහෙමත් පුළුවන් නේ හතේ ඉලක්ක ඔව් වගේ යන්න හරි පුතේ දැන් ඕන් ඉංග්‍රීසි අකුරක් වගේ ඇදිලා දැන් මොකක්ද ඉංග්‍රීසි අකුර කියන්න බලන්න මෙහෙම ගියා මෙතනින් ඉන්නා නාරි පුතේ තියෙන්නේ වගේ කැපිටල් මොකවද කැපිටල් පුරෝ කැපිටල් ඉන්නා කුඩ වගේ යන්නාරි දැන් එහෙනම් මෙතන පුතේ වෙනසක් උනාද ටොනිපියන් වල වෙනසක් උනාද නැහැ මෙතනදී ටොනිපියන් වෙනසක් උනේ නැහැ 6මයි මෙතන දී 6ම දැන් පුතාලා මෙන්න මේ ආකාරයට පුතාලගේ මේ ගණන් පොත තියෙනවනේ ගණන් හදන පොත ලියන පොත ලියන පොතේ අම්මලාට කියලා රුපිය 100ක විතර පමණ මෙන්න මේ පුතේ ඩොට් කපා ගන්න. හරිනේ ඩොට් කපා ගන්න කීයද එනම් ඔ 8ක් 9ක් මේ වගේ ඩොට් 9කින් හදන්නකෝ මේ වගේ ඩොට් 9ක් කපාගෙන පුතාලා කැමති මේ වගේ හැඩරක් මේ වගේ රටා මේ 9ෙන් අලවන්න. ගිනි පෙට්ටි වල ගත්ත රටාව උන්දේක මතකයිනේ. දැන් ගිනි පෙට්ටි ටිකක් එකතු කරගෙන මේ වගේ රටාව හදන්න. හැබැයි Taman දැනගන්න ඕන කීයක්ද ගිනි පෙට්ටි ගත්තේ කියන එක. හරිනේ මෙතනදි ටීචර් උපකාර කරගත්තේ ගිනි පෙට්ටි 9ක්. මෙතනදී උපකාර විතර තරමට ඊට වඩා කුඩා වුණා විතර ගන්න පුතේ හොඳේ මල් ලෑල්ලේ ලොක්කට යන්නේ පුතාලට පේන්නේ කියනවා 725ක පොඩි රවුම් කපා ගන්න කියන හොඳේ රවුම් 9යි උඩා රවුම් පාඩමට ගත්තේ ටොනි එහෙනම් පුතා ගෙදරදී ගන්න පුතේ අලවන්න ඕන නිසා පාට කොලෙන් කපාගත්ත රවුම් නවයක් කොහමද දැන් ළඟ ඉන්නවද අම්මලා ඉන්නව නම් අම්මලාට කියන්න මෙන්න මේ වැඩේ ඔව් රුපියල රවුම් නවයක් අරගෙන මේ වගේ රටා මවන්න මේ වගේ රටාවකට අලවන්න හරිනේ දැන් එනම් මං ගණන් පාඩේ එහෙනම් දැන් පුතාලා ඉගෙන ගත්තේ අද ප්‍රමාණයේ වෙනසක් නොවන බව සංඛ්‍යාත්මක සංඛ්‍යාත්මක අගය වෙනසක් නොවන බව වන්න මං එවන්න හරි ඔබේ මං දාලා හරි මම එවන්න පුතේ එවන්න හරි එවන්න එහෙනම් පුතේ තමයි මේ පරිසරය ගැන ඕම පොඩ්ඩක් කියලා පුතේ අපි නතර වෙමු දැන් වෙලාව පුතේ පහට කිට්ටුයි වගේ නේද පුතේ ඕපෑයදල්ගේ කාලේ ඒ කාලේම උදාගෙන දිගටම එනයි කියන පුතාලයි අම්මලා තාත්තලාට හවස වෙන වතු පිටියේ වැඩවත්ටි පිටියේ වැඩක් කච්චර ගන්න තිබුණා නේද ඒ උනාට ඊට වඩා උතුම් පුතේ මේ වැඩේ නේද මේවා කරගෙන තමයි ඒ ටික කරගන්න ඕන ඉතින් මොකද්ද කරන්නේ නේද එහෙනම් අපි පුතේ පරිසරයට පුතාලට මං කරා මතකද තොරතුරු ලැබෙන හැටි
ලැබෙන හැටි තොරතුරු ලැබෙන හැටි කර මතකයි නේද පුතේ ඔය තැනදි ඔව් එන්නේ Till my shadow turns to sun rays and I...